සීපීසී එකේ තෙල් නැවක් ඇවිල්ලා තියෙනවා දැන් අපි රජයත් එක්ක සාකච්ඡා කරන ඔය තෙල් නැවට මහා භාණ්ඩාගාරයෙන් හරි මුදල් ගෙවලා ගන්න එක ගත්තොත් ඒ ප්‍රශ්නේ නිරවුල් වෙනවා. දැන් ඔබතුමාලා ඩොලර් දෙන්න සූදානම්ද? අපි ඩොලර් දෙන්නේ කොහොද? අපේ පාරිභෝගික රුපියල් පාරිභෝගිකය. ඒක එක්කෙනා ඔළුව නරක් වෙලා ඩොලර් දෙල්ලුවට විදුලි බල මණ්ඩලයේ පාරිභෝගික ඔක්කොම ඉන්නේ රුපියල් වලින් ගෙවන්නේ. අපිට විදේශ විනිමය එන්නේ නැහැනේ. අපි කොහොමද විදේශ විනිමය එන්නේ නැතුව ඩොලර් ගෙවන්නේ? බන්දුල මහත්තයාගෙන් මම පටන් අරන් මේ පැත්තට එන්නම්. බන්දුල මහත්තයා දැන් ඔබලා නියෝජනය කරන ආණ්ඩුවේ කෙනෙක් අමාත්‍යලා නේද? කොහොමද මේ අමාත්‍යර කියන කතාව එකඟද? නෑ මුතුමා ඇත්තටම විදුලි බල මණ්ඩලයේ පැත්තෙන් නෙමෙයි මුතුමා කතා කරන්නේ. ඔබලා ආණ්ඩුව නේ? ආණ්ඩුවේ අමාත්‍යවරයා. මම හිතන්නේ මෙහෙමයි. මම ගෙන්න දරදී ආදපු නිසා. අනිවාර්යෙන් අනිවාර්යෙන් අපේ උත්සමිත ව්‍යාපාරෙත් අපේ නායකයා විදියට තුමා. ඔබතුමාලා ගැන මම කිව්වේ. ඒ නිසා තමයි අපේ උත්සමිත අපේ උත්සමිත ව්‍යාපාරේ නායකයා තුමා. නායකයා. ඒක අනිවාර්යෙන් ඒක ඒ වෙනම කාරණාවක්. ඒත් ඔබේ අමුතුමා කියන කතාව සාධාරණ නෑනේ. අපට ඩොලර් නැහැ කියලා. නෑ මෙහෙමයි දැන් ඇත්තටම මම අර කලින් කිව්වා වගේ මේක මේ විදුලි බල මණ්ඩලයේ කැමතුමේ කියන අපි රුපියල් වලින් ගෙවන්නේ කියලා. ආ උදේගම්මන් පිලා මාත්‍තර කියන ඩොලර් නැතුව තෙල් ගහන්න බෑ කියලා. දැන් වෙලා තියෙන්නේ දැන් ඇමතිවරු දෙන්නම සාධාරණ වෙන ගත්තාම විදුලි බල මණ්ඩලයේ පැත්තෙන් ලොකු ගැමතුමා කියනවා අපිට ඩොලර් පාරිභෝගික නෙමෙයි අපිට ඉන්න රුපියල් පාරිභෝගික. ඒක අසාධාන අපි වගේ පුරවැසියෝද? නෑ මම කියන්නේ දැන් මේකෙදි දැන් තියෙන ප්‍රශ්නේ තමයි පහුගිය කාලේ කණිත තෙල් නීතිගත් සංස්ථාව රුපියල් බිලියන 200කට ආසන්න මුදලක් කණිත තෙල් නීතිගත් සංස්ථාවේ තිබුණා. මොකද දෛනික ආදායම එකතු කරගෙන තිබුණා. හැබැයි අපිට ඩොලර් නැහැ ගන්න. ඒතර ඩොලර් නැතිකොට රුපියල් තිබ්බට වැඩක් නැහැ. ඩොලර් නැහැ ගන්න. මෙන්න මේක තමයි අරුබුදේ කියන්නේ. ඉතින් ඩොලර් විසඳා ගන්න මම හිතන්නේ අපේ අමාත්‍යාංශය පැත්තෙන් ඇමතිවරයා ඒ වගේම සභාපතිවරයා ඇතුළු කළමනාකාරීත්වයේ උත්සාහ දරන්නේ ඩොලර් කොයි විදියකින් හරි මම හිතන්නේ විදුලි බල මණ්ඩලයෙන් ඩොලර් ඉල්ලන එක සාධාරණ නැහැ තමයි ලොග් ගැමතුමා කියන විදිහට. නමුත් මේක කළමනාකරණය කරන්න කොයි විදියකින් හරි මේක කළමනාකරණය විය යුතුයි කියන කාරණාව මම හිතන්නේ. මම මෙතුමට යනවා මිනිත්තු දෙක ඇති කියලා දෙන්නම් මම කළමනාකරණ විදිහ මට තේරෙන විදිහට. මේ රටේ මිනිස්සු. ගාමිණී ලොග්ගේ මහත්තයයි උදේගම්මනිපුල මහත්තයයි කැබිනට් අමාත්‍යවරු. මේ රටේ බුද්ධිමත් වියත් සභාව සියලු දෙනාම කිව්වා මේ ඇමරිකාන් ඩොලර් මිලියන 500 ගෙවන්න එපා කියලා. ඒ කියන්නේ ස්වෛරීත්ව බැඳුම් කරවල. අද 18 වෙනිදා කල්පිරණ ස්වෛරීත්ව බැඳුම් කර ගෙව්වා. ඉතින් මේක ඇමතිවරුන් දෙන්නට මණ්ඩලේ වේර ගන්න තිබ්බනේ කැබිනට් මණ්ඩලේ. ඔබතුමා මොකද හිතන්නේ ඉංජිනේරුවරයෙක් හැටියට? දැන් ඒ 500 තිබ්බ නම් මේ රටේ හිටපු මහා පරිමාණ මහ බැංකු නියෝජනයේ වෘත්තිකයෝ කිව්වා අජිත් නිවාඩ් කබ්‍රාල් මහත්තයෝ මේක ගෙවන්න එපා මේ වෙලාවේ. ෆිච් රේටින් වල 100 ඉන්නේ. මේක ගෙව්වයි කියලා රේටින් උඩට යන්නේ නැහැ. අපට අමුතුවෙන් මුදල් ලැබෙන්නේ නැහැ. මේක තිබ්බනම් මාස 6ක් ඉන්ධන පහසුකම් ඖෂධ ටික ගල්ලංගුරු ටික මොනව හෝ කරන්න කළමනාකරණය කරන්න තිබ්බා. ඒක ඔබලගේ ආණ්ඩුවල කවුරුත් වෘත්ති සමිතිය පෙන්වලා දෙන්නේ නැහැ නේ. ඔබට මෙතන හේතු කරන්නකෝ යමතුරු දෙන්නව. රොෂන් මේ ඔබල කැබිනට් එකේ මේ ප්‍රශ්නේ විසඳගෙන අපට උත්තරයක් දෙන්න කියලා. රොෂන් මේ ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ අර්බුදයක් තියෙනවා කියලා කොට මේ මොහොතේනකන් තවමත් රටේ තෙල් නැති වෙලා නැහැ. විදුලි බල මණ්ඩලයට සපේන එකත් නතර කරලා නැහැ. 22 වෙනිදා මම කියන්නේ නතර කරනකන් ඉන්නේ පා ආණ්ඩුව. හරි ඒක හරි. මම කියන්නේ මේ අර්බුදය විසඳන්න කොයි විදියකින් හරි අපි කියන අර්බුදයක් තියෙනවා. ඔබල බලපෑම් කරන්න වෘත්ති සමිතිය නායකයා. අපි ඒක තමයි මේ කරන්නේ. නැත්තම් අමතුරගේ ගෙදර ගිහිලා නතර වෙන්න ජනතාව වෙනුවෙන් ආණ්ඩුව නියෝජනය කරන වෘත්ති සමිතිය විදිහට මම මෙතෙන්ද ඇවිල්ලා අර්බුදයක් නැහැ කියලා කියන්නේ මම සෑහලුවෙන් මේ ප්‍රශ්න දන්නේ. අර්බුදයක් නැහැ කියලා මම කියන්නේ නැහැ. අර්බුදයක් තියෙනවා. හැබැයි මේ මොහොත වෙනකන් ඒ අර්බුදේ කළමනාකරණය කළාද ඉදිරියට අර්බුදයක් එනවා කියන එක පේනවා නේ කියන්නේ. මොනවද මහත්තයෝ කළමනාකරණය කරේ? දවසේ